පරමයෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් මෙහි පැමිණ සිටින ගරු අමාත්‍යතුමන්ල ගරු ආණ්ඩුකාරතුමා නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ වගේම රුක්මණ සේනනායක මහත්මයා වසන්ත සේනනායක මහත්මයා ඇතුළු රුක්මණ සේනනායක පවුලේ සමාජික සමාජිකා ඒ වගේම චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු ඒ නිලධාරී මණ්ඩලය මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලය නළු නිලියන්නේ සියලු දෙනාම මම මේ අවස්ථාවේ ඉතාමත්ම ගෞරවයෙන් සෙනෙහසින් පිළිගන්නවා මෙහි අධ්‍යක්ෂකතුමා දැන් සතකීපයකට පෙර මේ චිත්‍රපටය නිෂ්පාදනය කරපු අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිරුම මන්ත්‍රීන් සඳහා විශේෂ දර්ශනයක් ලබා දීමට එකඟ වූ අවස්ථාවේදී අපි ආරාධනය පිළිගත්තා ඒ අනුව අපි පාර්ලිමේන්තුවේ සියලුම ගරු මන්ත්‍රීතුමන්ලට මේ අපි ආරාධනය ලබා දුන්නා ඒ වගේම මහත්වස් සේනනායක පවුලේ සියලු දෙනාත් මේ හින්දා සහභාගී වූ කියලා ඊට අමතරව විශේෂයෙන්ම ඩී.එස් සේනනායක කමිටුව දඩි සේනනායක කමිටුව එෆ්.ආර්. සේනනායක කමිටුව වැනි සේනනායක පවුලට සම්බන්ධ ඒ කමිටුවේ සමාජිකයන්ලත් අපි ඒ ආරාධනය කළා ඒ අනුව තමයි තමුන්නාන්සේලා මෙතන පැමිණ සිටින්නේ මම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේක ප්‍රචාරක චිත්‍රපටයක් නෙමෙයි මෙය විශේෂයෙන්ම අපේ නිදහසේ නිදහස් අරගලය අවුරුදු 70කට පෙර මේ රටේ ඇතිවෙච්චි නිදහස් අරගලය සම්බන්ධයෙන් හොඳ දීර්ඝ විවරණක් මේ තුළින් තියෙනවා ඒ වගේම මේන් ඩී.එස්. සේනනායක මැතිතුමා පමණක් නෙමෙයි මේ හුවා දක්වන්නේ ඩී.එස්. සේනනායක මැතිතුමා බණ්ඩාරනායක මැතිතුමා ජයර් ජයවර්ධන මැතිතුමා ඒ වගේම අනිකුත් පොන්නම්බලම් අරුණාචල නිදබ්බි පෙරේරා සීඩබ්ලිව් කන්නංගල ටීබි ජයවර්ධන සියලුම ටීබි ජයචලක වැනි සියලුම ජාතික නායකයන් ගේ මේ නිදහස් සටනේ අරගලයේ විස්තර මෙහි සඳහන් වෙනවා ඒ නිසා මෙය මුදල් සඳහා නිෂ්පාදනය කරපු දෙයක් නෙමෙයි ඉතින් මගේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ නිෂ්පාදකින්ට මේ ඉතාමත් උතුම් පරමාර්ථයක් මුල් කරගෙන බිහි වූ නිෂ්පාදනයක් ඒ වගේම මේ බලාපොරොත්තු වෙනවා මේක ලංකාවට පමණක් සීමා කරන්නේ නෙමෙයි අන්තර්ජාතිකව මේ මුදාහැරීමට බලාපොරොත්තු වෙනවා ඒ අතිවිශිෂ්ට ගණයේ නිෂ්පාදනයක් වශයෙන් අපි දැනටමත් අපිට ඒ සම්බන්ධයෙන් විස්තර දැනගන්න ලැබී තියෙනවා ඒ වගේම අපේ ප්‍රාර්ථනය විශේෂයෙන්ම වර්තමාන පරපුර පමණක් නෙමෙයි අනාගත පරපුරට නූපන් පරපුරට මේ රටේ නිදහස් සටනේ විස්තර ලබා දීම තමයි මෙහි ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. නිදහසේ පියා DST